නරහෙන්පිට අභයාරාමයේදී සංඝ සමුළුව අද පැවැත්ුණේ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන්. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින් වහන්සේද මෙහිදී අදහස් පළ කළා. ඉදිරියේදී අපිට මූණ දෙන්න වෙනවා මං හිතනවා අරගලයටත් වඩා දරුණු අරගලයන්ට. මේවා පෙර ලොප් කරන්නට මං හිතනවා අපි කටයුතු කරන්නට ඕනේ. අද මේවා අංග දිනෙක් දන්නේ නැහැ. අර කියන කතන්දර කතා අහලා අත්පොළසම් බියල හන්දෝස වෙනවා මිසක් මේ අත්පොළසමට අනාගතයේ මොකද්ද වෙන්නේ කියන එක අපි කවුරුත් දන්නේ නැහැ. මේ රට ගෙනියන්නට අපි ඉල්ලින් කළ බාර ගන්න කියලා කාට හරි. අද මේ කල්වාරු ගහන එක නායකයෙක් මේක බාර ගන්න කැමති වුණාද? අද මේ රට නැවත වාරයක් විනාශ වෙන්න ඉඩ අරිනවාද? එසේ නොවන්නේ නම් මේ රට ගෙනියන්න පුළුවන් කෙනෙකුට මේ රට බාර දෙන්න අපි උදව් කරනවාද කියන එක තමයි තිබෙන්න ඕන කාරණේ. මේ රට ගෙනියන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන එක මම ඕනෑම තැනක බවවා කියනවා. අනේ අපේ පුතා නෝලා සර්ලා, ඔබලා ඔය දෙන අනුග්‍රහය සමහරක් වෙලාවට අනියම් හෝ නියම් වශයෙන් හෝ වෙන පැත්තකට ඔය කරා දින්නේ රනිල් සර්ට විරුද්ධව යැවෙනවා නම්, මේ රටේ සැබෑ දහමට ආරක්ෂාවට භාෂාවට විරුද්ධව යැවෙනවා නම් ඔබතුමන්ලා දෙපාරක් තුන් පාරක් සිතත්වා මගේ රටේ 2009 අපිට විජයග්‍රාහී ජයග්‍රහණේ අරන් දීලා අභය දීපෝ මහින්ද රාජපක්ෂ ශ්‍රීමතා ඔබ තුමාගේ පිළිරූ හදලා මේ මිනිස්සු වඳෙයි මේ මොහොතේදී හරි පුත්‍රයා ගෙන්නලා කරුණා කර කොල්ලෝ අයින් වෙයන් කියලා මේක ගෙනියන්ට ඉඩ දෙන්න මේක ගෙනියන්ට ඉඩ දෙන්න මේ ඡන්ද ටිකකට එකතු කරන්ට ඔබ තුමා සැබෑ නායකයෙක් නම් දේශ ප්‍රේමියෙක් නම් මේ රටට සැබෑ ආදරේ නම් මේ මොහොතේ ඒක කරලා කොල්ලෝ දරුවෝ මේ වෙලාවේ අයින් වෙයන්. නාමල් පුතේ ඔයාට නුසි අවස්ථාව ආවම එදාටත් රාහුල් හම්දුරු අපේ එතන ඉන්නවා. ඔබ තව ගොඩ නැගෙන්න ඕනේ. රටට යම් ආපදාවක් ඇති වෙන්න ගිය වෙලාවේ ඒ සෑම අවස්ථාවකම පෙරමුණ ගත්තේ අපේ ගරුතර මහා සංඝරත්නය. එදා සුදුරාජ්‍යවාදීන්ගේ කාලේ ඉඳලම අපේ රටේ ජනතාවගෙන් මහා සංඝරත්නය ඉවත් කිරීමේ විශාල ප්‍රයත්නයක් තිබ්බා. ඒ ප්‍රයත්නය මම හිතන්නේ අන් කවරදාකටවත් වඩා අද මතු වෙලා තිබෙනවා. එතකොට හරි පහසුයි Tamanට ඕනකන ඕනම මතයක් ගෙනලා මෙතන පැල කරන්න. ඒ අපේ ජනාධිපතිතුමා. මට මතකයි මාතලේ ගිහිල්ලා දැන් මාස 3කට කලින් මේ કૃතිම බුද්ධිය. ඔය ගැන කිව්වහම කිව්වා ඕක දැන් තාක්ෂණයට අලුත් උනාට අවුරුදු 2500කට කලින් අපේ බුදුන් වහන්සේම ඕක කියලා තිනවයි කිව්වා. බලන්නයි කෝ අභිධර්මයේ මේ ඔක්කොම අරගෙන. එතුමාගේ පුස්තකාලයත් එක්ක මේ ඉංග්‍රීසි පොතපත විතරක් නෙවෙයි. එතුමාගෙන් අහුවොත් ඔය ඕනම අපේක්ෂකයෙකුට බුද්ධාම ගැන එතුමත් එක්ක නම් මම හිතන්නේ වාදයක් කරන්න පුළංගමක් නැහැ. ඒක නිසා එතුමගේ යටතේ කිසිඳු ආකාරයකින් මේ ව්‍යවස්ථාවේ තිබෙන දෙවෙනි ඡේදයේ 9 වෙනි වගන්තිය බුද්ධඝමට ප්‍රමුඛස්ථානය දෙනවා කියන කාරණය වෙනස් වෙන්නේ නැහැ කියන එක මම ඊටම පැහැදිලිව කියන්නම්.